ಜೀವತ್ವನು ಪಿನಿಸ ಜೀವಿತೆ ಮರಮರ ಸುಲು ಮುದಲಕಟ ಬರ ಅದ ಅದ ವಿಹಸ ದರ ಸೇವೆ ಕರೈ ಲದಿ ತಿಸ್ ಪಸ್ ವಸರ ಪುರ ಬಿಲಕಲನು ಹ್ಯಾಕ ರಾನ್ಮಿನಿ ಒಬೆ ಬರಟ ಕಿರ ಬ್ಯಾರಿ ಕಮ ನಿಸ ಬ್ಯಾರಿ ಬರ ಗಿನ ಕರಟ ನಿತಿ ಬ್ಯಾರಿದ ಬಲನ್ನಟ ಅಂಬುದರು ವಕುದ ನೆತಿ ಒಬವೆನಿ ದೆನೋ ದಹಾಕ್ ಅಪ ಅತರ ಅತಿ ಅಂದುರೆಹಿ ಪಿಪುನು ಮಾಲ್ಮೆನ್ ಪರ ಲೊವಟ ಯಾತಿ මේ කවි පෙළ අපට හමුවන්නේ ජොනි උපහාරය සහ තවත් ඇත්ත කතා යනුවෙන් නැසී ගිය ප්‍රවීණ ලේඛකයෙකු මාධ්‍යවේදියෙකු වූ ගුණදාස ලියනකේගේ ලියූ පොතකින්. ජොනි යනු බර අදින්නෙක්. අද කාලයේ හැටියට නම් නාටාමි කෙනෙක්. 1972 දවසක ජොනි වෙනුවෙන් පැවති උපහාර උත්සවයකදී මේ කවි පෙළ ගායනා කර ඇත. එදා ජොනිලා වෙනුවෙන් සමාජය විසින් යම් ඇගයීමක් කළද අද පිටකොටුවේ කොටුවේ පමණක් නොව රටේ ඕනෑම තැනක හමුවන නාටහම්මලා වෙනුවෙන් කිසිදු ඇගයීමක් නම් නැත. දෑත්තේ දෙපැයේ හයිය ඇතිතුරු රස්සාව හිමි ඔවුන්ගේ කතාවයි මේ. නාටාමි පෝට කුලිකරුවා නැත්තම් තැනින් තැනට බර ඔසවාගෙන යන්නා සිදු කරන්නේ සමාජ සේවයකි. එය අප රටට පමණක් නොව ලෝකයේ සෑම රටකම පවතින නිර්ධන පන්තියේ බාරදුර රැකියාවකි. ඔහු සිටි කරන්නේ පන්ති සටනක් නොව ජීවිත සටනකි. රැයක් දවාලක් නොමැතිව සාමාජීය අත්‍යවශ්‍ය සේවාවන් සිදු කරනු ලබන සැබෑ සමාජ සේවකයෝය. උප්පැන්න සහතිකේ නමට වඩා තමන් අදින බර ප්‍රදේශයේ සහ ශරීරයේ හැඩරුව අනුව නම් පටබඳුනු ලබන්නේ ඒ ඒ ප්‍රදේශයේ කාර්යභාරය අනුවයි. තොග වෙළඳාම් සිදු කරනු ලබන ප්‍රදේශයට අනුව සියලුම බර අඳින්නන්ගේ හැඳුනුම් ඡායාරූප මැනි මාකට් හෝ පිටකොටුවේ පොලිසිවල ප්‍රදර්ශනයේ තබා ඇත. ඒ අනුව වංචනික වැඩ සිදුවන්නේ බොහෝ කලාතුරකින් බව සඳහන් කරයි. කරමතින් බර ඇදීමේදී කොක්ක දැමීම අනිවාර්යයි. නාටාමිලාට ඕමනා වෙන්නේ කොක්කයි කරත්තයයි පමණි. කරත්ත ලබාගන්නේ දිනපතා කුලි පදනම මතය. මුදල් ගෙවීම දෛනිකව හෝ සතියකට වරක් සිදු කෙරේ. පිටකොටුවේ මැනි මාකට්හි පළතුරු සහ එළවලු පැටවීම සඳහා එහා මෙහා ගෙන යන නාටාමියකු හමු වූයේ ලොරියකට එළවලු ගෝඩි කීපයක් පටවන අතරතුරයි. ඔහු නමින් ජෝසප් දෙදරුපියේ පදිංචිය වත්තල පල්ලියට වත්තට කිට්ටුවයි. ඔහු තම ජීවිකාව පිළිබඳව විස්තර කළේ මෙසේයි. මම වයස අවුරුදු 15 මේ රස්සාවට ආවේ. රස්සාව කරන්න පටන් අරන් අවුරුදු 33ක් වෙනවා. ඒ කාලේ මැනි මාකට් එක මීට වඩා ලොකුයි සෑහෙන වැඩ තිබුණා. එතකොට දැන් වගේ තොග මාකට් ලංකාවේ හැම තැනම තිබුණේ නැහැ. ඕනෑම කෙනෙක් බඩු ගන්න බඩු පටවන්න ලොරි එන්නේ පිටකොටුවට. මම රෑ 9 වෙනකොට මාකට් එකට එනවා. දඹුල්ල ආර්ථිකයෙන් එන එළවලු බඩු තොග කඩවලට බාන්න බැහැ. උදේ වරුව එළවලු පළතුරු තොග ගන්න වෙළඳ වෙනවා. මේ අය කඩේ අංකය කිව්වහම ඒ බඩු අරගෙන ලොරි තිබෙන තැන්වලට ගෙනihin පටවනවා. දහවල් 12ට විතර ගෙදර යනවා. දවල්ට නිදියලා රෑට රස්සාවට එනවා. ජෝසප් තම කතාව කියාගෙන යන අතරේ මහන්සියාරි යලිත් මොහොතකින් කතාව ඇරඹේ. කොල්ල කාලේ මැනින් මාකට් එකට ආවේ තොට ළඟ ඉඳලා. ඒවා මුඩුක්කු ලෙඩ රෝගවලින් කිසිම අඩුවක් නැහැ. අපිරිසුදු ජීවිතේ. හැමතැනම මලකුණු ගඳයි. වැස්සට කැලණි ගඟ ගලනකොට ජීවිතේ එපා වෙනවා. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා වැලිගොඩ ගෙවල් දුන්නා. වටපිටාව ටිකක් වෙනස් වුණාට මිනිස්සු උනැස්සුනේ නැහැ. ඒ සමාජෙම තමයි. තොට ළඟ ඉන්නකොට මම කුඩු ගහන්න පුරුදු වුණා. කොල්ල කාලේ මට මුදල් වලට වටිනාකමක් තේරුන්නේ නැහැ. කුඩි පැකට් එකක් රුපියල් 15යි. ඒ පැකට් එකේ තිබුණු ගිනි කූරු හැඳි දෙකක ප්‍රමාණයක්. කසාද බැන්දත් කුඩු ගහන එක අත්හරින්න බැරි වුණා. මුදල් හම්බ කළා. ළමයින්ට පවුලට කන්න අදින්න දුන්නා. වැලිකොට ජීවිතේට ආයුබෝවන් කිව්වේ වත්තල පොඩි ගයක් අරගෙන ආවට පස්සේ. කුඩු ගහන එක නතර කළත් අරක්කු වලට පුරුදු වුණා. ඒත් ළමයින්ට ඉගැන්නුවා මම නාටාමි රැකියාව මැරණකම් කරනවා. මේකෙන් හොඳට හම්බ කරන්න පුළුවන්. ශිවා පළතුරු පෙට්ටි අදමින් සිටියේදී කතා කිරීමේ අවස්ථාවක් ලබා ගත්තෙමි. මේ ඔහුගේ කතාවයි. අපි කරත්ත අරගන්නේ ගෑස් පහ හන්දියේ එම්.ජේ. මුදලාලිකෙන්. එයාට කරත්ත 2000කට වැඩිය තිබෙනවා. දවසට කරත්ත කුලිය රුපියල් 100යි. මෙතන කරත්ත ඔක්කොම එම්.ජේ. මුදලාලිකේ. අදින්න තියෙන කෑලි ගණන අනුව කරත්තයකුට ගෝලයකුට කතා කරගන්නවා. කරත්තයට පළතුරු පෙට්ටි පටවාගෙන යමින් සිටි ශිවා එසේ කීවේය. ඔහුගෙන් තවත් විස්තර ඇසීමේ රුචියෙන් මම ඔහු හඹා ගියමි.
ලෝරියා කසර කලත්තේ නතර කර සිවා මා සමග කතා බහට එක්කුවේ ගෝලයාට රැගෙන ආ පළතුරු පෙට්ටි ලෝරියට පැටවීමට සංඥා කරමි. මම අවුරුදු 25කට වැඩි නාට්‍යාමි රස්සාව පිටකොටුවේ වැඩ කරනවා. අපි ආඩ්වේ ලියාපදිංචි කරලා තියෙන්නේ හැමෝටම අංකයක් තියෙනවා. ලොරි එන සෑමදාකම අපි වැඩ. මගේ ගම ගම්පොලට එහා. වතුර රස්සාව මුලින්ම කළාට ජීවත් වෙන්න හරි ආදායමක් නැහැ. කසාද බැඳලා දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ යන අය. පවුලේ වත්තේ වැඩට යන නිසා අපිට පොඩි ගයක් තිබෙනවා. සමහර දවස්වලට 2-3000ක් හොයාගන්න පුළුවන්. මට්ටක් කුලියේ කුලී කාමරයක නැවතිලා ඉන්නවා. සෙනසුරාදා ගෙදර ගිහින් ඉරිදා රෑ පිටකොටුවට එනවා. නාටාමි වගේ හොරුත් ඉන්නවා. හොර වැඩ කරන නාටාමිලත් ඉන්නවා. බજાર එකට එන්ටර් වෙන අය ගැන අපි ඇහැ ගහගෙන ඉන්නේ. මුට්ට කර ගහන්න එන්නේ ඉස්කෝලේ ගිය උපාධි ගත්ත අය නෙවෙයි. අපේ මාකට් එකට එන්නේ තොග වෙළෙන්දන් විතරයි. සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාම සහයෝගයෙන් වැඩ කරනවා. ඔහු පවසන්නේ කතාවට නැවතීමක් නොතබමින්. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 6 දෙනයි. මම පුංචිම කාලේ තාත්තා මැරුණා. පවුල ගොඩ ගන්න අම්මා රට ගියා. මම ඉස්කෝලෙන් පැන්නා. එතකොට මගේ වයස හරියට අවුරුදු 12ක් 15ක් විතර ඇති. පිටකොටුවේ හරස් වීදියේ රැට නිදා ගන්නවා. නාට්‍යාමිලගේ කරත් වලට උදව් කළා. ඒ හම්බෙන සල්ලි මදි. ඒ කාලේ බදු ඇත්තේ තට්ටු ලොරි වලින්. මම උදේ පාන්දර බඩු බානකොට බිමට වැටෙන අලලූණු එකතු කළා. ඒවා විකුණුවා. හම්බ වෙන සල්ලි චිත්‍රපටි බලන්න වියදම් කළා. නාට්‍යාමිලගේ පස්සෙන් ගිහින් තමයි බර අදින්න ඉගෙන ගත්තේ. ඒ වගේම කුඩු ගහන්නත් පටන් ගත්තා. කීප වතාවක්ම පොලිසියට හසු වුණා. දෙතුන් පාරක් හිරේ ගියා. පස්සේ තේරුණා ජීවිතේ එක්ක සෙල්ලම් කරොත් වැඩ වරදින බව. අතමිට සරු නිසා මම කසාද බැන්දා. දරුවෝ දෙන්නයි ජාල පැත්තෙන් ගයක් අරගෙන ඉන්නවා. මහන්සි වුණ තරමට හම්බ කරගන්න පුළුවන්. මේ රස්සාව කොතරම් නිදහස්ද කියනවා නම් කිසිවෙකුටත් යටත් නැහැ. පඩි ගන්න අඬන්න ඕන නැහැ. ඉගෙන ගත්ත නැති එකේ ප්‍රතිඵල අනුව තමයි දෛවයට රස්සාවල් ලැබෙන්නේ. කොල්ලා කාලේ අපි පන්තියෙන් පැනපු නිසා ඒවායේ බර අපි අවුරුදු ගණනාවක සිට අදිනවා. අවුව වැස්ස අපේ ජීවිතයේ ආදායම වෙනස් කරනවා. අපි අදින කෑලි ගණන මතක තියාගෙන ඒ තැන්වලට බාන්න ඕනේ. කෑල්ලක් හරි නැති වුණොත් අපි ඒකට ගෙවන්න ඕනේ. 52 වරදී ප්‍රේම කුමාර පවසන්නට වුණා. තොග කඩවලින් මිලදී ගන්නා කෑලි ගන්න අනුව බර අදින දුර තීරණය කෙරේ. බස් ඇවතුම් ලොරිය හෝ වාහනේ තිබෙන තැන බෝධිරාජ මාවතේ සිල්ලර මාකට් එකට හෝ ඕනෑම තැනකට අදින බර අනුව ගෙවන ගණන් වෙනස් වේ. පෙට්ටි ගෝනි ප්ලාස්ටික් බහලුම් වෙනුවට රුපියල් 20 සිට ඉහළට මුදල් ගැනේ. මොවුන් කරත්ත පෙට්ටි ගෝනි 30ක් 35කට වැඩි ප්‍රමාණයක් පටවාගෙන යන්නේය. නාට්‍යාමි රස්සාවේ යෙදෙන්නේ පිටකොටුවේ පමණක් නොව ගල්වලේදිත් හමුවේ. යකඩ සෙරමික් බරාදින පටවන අය කියා රස්සාවේ වෙනසක් නැත. මොහොමඩ් සියාම් අපට හමුවේ පළතුරු තොග වෙළඳාමේ කොටසේදී. එඬෙර මුල්ලේ පදිංචි ඔහු වයස 56කි. අවුරුදු 40ක් පිටකොටුවේ මුට්ට කරගසා තිබේ. මගේ ජීවිතෙන් වැඩි කොටසක් ගෙවලා ගියේ මාකට් එකටමයි. අමාරුවෙන් පවුල ගොඩගත්තා. හොඳට හම්බ කළා. දරුවන් 4 දෙනෙකුට ඉගැන්නුවා. තවමත් මම හොඳට හම්බ කරනවා. මාර්තු මාසේ මැනින් මාකට් එක පෑලි ගොට්ට ගෙනියනවා. බඩු බාන්න පටවන්න නවීන තාක්ෂණය යොදවා ගන්නවා කියලා කියනවා. එවිට අපිට වැඩ අඩුවේ. සියම් පවසන්නේය. නාට්‍යාමි රස්සාවට වයස් සීමාවක් නැත. දෑතේ දෙපේ හයිය තිබෙනතුරු ඔවුන්ට රස්සාව ඇත. ඉඩක් ලද විට මහන්සියට කොහේ හෝ ගෝණියක් මත හාන්සි වන ඔවුන් ඇතැම් විට රාත්‍රිය ගෙවා දමන්නේ කරත්තයක් උඩය. කොන්දේ ආබාධ හෝ වෙනත් රෝගවලින් පෙළුණද සිය දළු පවුර රැකීමට ඔවුන්ට මේ රැකියාව බැරි අමාරුවෙන් හෝ කරගෙන යති. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.